අයිබෝවන් සුබ උදැසනක්. හරිද හරියටබ මුලින්ම දැනගන්න ඔබ අදත් එක්වන්නේ සියත උදැස්සන පුවත් විකාශයත් සමගින්. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමේ නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රුපියලේ අව ප්‍රමාණය ගැන කියන කතා. යළිත් ඉහළට නගින වාහන මිල. නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මකයි. අමාත්‍ය කබීර් හෂීම්ගෙන් ප්‍රකාශයක්. තවත් අලුත් දවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් සුවඳන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ දරුවෙකුගේ ජීවිතය ගැන දැකීමක් නොකරයි නම් මා හඳුන්වන්නේ එය ඔබ තුළ ඇති දුප්පත්කම ලෙසයි. තෙරේසා මෞතුමිය. පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව අර්බුද ගණනාවකට මුහුණ දී ඉදිරියට පැමිණ අසේම ඩොලරේ අගේ ඉහළ යාමේ අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ළඟම පාසල හොඳව පාසල වැඩසටහන යටතේ නාත්තණ්ඩිය වලහපිටිය මහාවිද්‍යාලයේ ඉදිකරන ලද විද්‍යාලීය සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මම මෙතෙන්ට පැමිණියද්දී ශිෂ්‍යාව කරපු කතාවේදී කිව්වා මං අධ්‍යාපනය මෙතෙන්ට මෙහි පැමිණියද්දී එතුමියගේ අම්මා මාව පිළිගත්තා කියලා. මං ඒක බල්ලා ඉතිකම ඒවලේ තමයි මට වැටහුනේ මං කොච්චර වයසට ගියාද කියලා. මේ කාලය තුලදී අපි විශාල විපර්යාසයකට ගිහින් තියෙනවා. මේ ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. අන්න ඒව අලුත් තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්වය සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයක් දියුණු වෙන්න ඕනේ. කර්මාන්ත වාගේම දැනුම උමන විශාල ණය බලක් තියෙන මේ ප්‍රශ්නත් විසඳගෙන අද මේ රට ඉදිරියට ගෙනහිල්ලා හොඳ අනාගතයක් ගෙනයන මේ කර්මාන්තකරණයේ ආරම්භය විතරයි. මේ තල්ලුවෙන් මං හිතන්නේ සිදු වෙනවා. අපිට පුළුවන් වෙලා තියෙන අපිට තිබුණ ප්‍රශ්න වලට මූණ දෙන්න ආර්ථිකයට, ණය බලයට ප්‍රශ්නෙට මූණ දුන්නා, නියඟ හතරකට මූණ දුන්නා. දැන් ලෝකේ තියෙනවා ඇමරිකන් ඩොලර් එක ශක්තිමත් වීමෙන් අනික් මුදල් 70 වසරෙන්ම බාල්දු වීමෙන් ඇති අර්බුදය ඒකටත් අපි මූණ දෙනවා, විසඳුම් හොයනවා. ඒ ඔක්කොම කරන්නේ මේ රටේ ඒ දියුණු අනාගතය ඇති කරලා මේ දරුවන්ට මීට වඩා හොඳ අනාගතයක් ලබා දෙන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී රුපියල අවප්‍රමාණය වීම සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් පළවුණා. රුපියලේ මිල හැම වෙලාවෙම කඩා හැලෙනකොට අපි නිතරම ඒ ගැන සිවිල්ලෙන් හිටියා. ඒ නායකත්වය දෙන්න ඕන. අද වෙලා තියෙන්නේ මේ නායකත්වය නොදීම තා මේ පිළිබඳව කිසි දෙයක් කරන්න නැතුව ඉන්නකොට අජය කියනවා නම් මේක තාතික උඩට යනවා කියලා අනිවාර්යයෙන් උඩට යනවා. ඒක දැන් කාලේ හරි බැරිකම පිළිගන්න පිළියම් යොදා ගන්න ඕනේ. ඉතින් වැඩිෙන් ගවන්න ඕනේ ඩොලරේ. ඉල්ලීම තමයි ආණ්ඩුවේ නාඩගම නාතලා මහජන මතයේ විදියට ෆේමස් වෙන්නේ කියලා. නායකත්වය කියන්නේ ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙන හැමතැනම අප්‍රමාණ වෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. මම මොනව කරන්නද ඉදිරියටත් මේක කඩා වැටේ කියලා කියන එක නෙවෙයි නායකත්වය. එහෙම කියන නායකයෝ ඕනේ නැහැ. අෆ්ගනිස්තානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරදුනා වගේ තමයි ශ්‍රී ලංකා රුපියල ඉතියෝපියාවේ මුදල් ලේකකයට සාපේක්ෂව 9.2% ආව ප්‍රමාණ වෙනවා. ඉතියෝපියාවේ ඉන්න නායකයොන්ට මේ රට බාර දුන්නා නම් මීට වඩා මේ රටේ රුපියල ශක්තිමත් වෙනවා. අද එක දවසකට රුපියල් බිලියන 34කින් අපි ණය නොගත්තත් ණය වැඩි වෙන රටක් මේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුළුවන් නම් තමන් මේ රටේ මුදල් ලේකකයේ ශක්තිමත් කරගන්න අපේ රටේ ට්‍රම්ප්ලාට ඇයි රුපියල ශක්තිමත් කරගන්න බැරි? ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ මට්ට වට ජනතාව බඩගින්නට තල්ලු කරලා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරොත් ජාත්‍යන්තර ආධාර ගන්න පුළුවන් කියන මතය හදලා ජනමත විචාරණයේදී කවදාවත් මේ රටේ ජනතාවලව බෙදා ගන්න බැරි රට බඩගින්න තියලා බෙදවා ගැනීමේ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඉගත් ණය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම 2018 අග වෙනකොට තිබුණේ බිලියන 7291. මේ වෙනකොට තියෙනවා බිලියන 11967ක්. අවුරුදු 9ක් තුලදී ලබාගෙන තිබිච්ච ණය මෙතන සාපේක්ෂව විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා. දැන් තියෙන්නේ ඒකේ හාත්පසින් වෙනස් තත්ත්වය. ඔබ කියන්නමට ඉස්සෙල්ලම 200 ගහන්නේ පෙට්‍රල්ද රුපියලද එහෙම නැත්නම් ක්‍රිකට් කණ්ඩායමේ පිටිකම් විසිකර මේ යන විදිහට මෙතන රුපියල යගේ ඉස්සෙල්ලම ගහයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජවරු විතරයි ණය නොගත්තේ. එතනින් පස්සේ කට්ටිය ගත්තු ඔක්කොම ණය ගෙව්වා. අතීතයට බැන අඬ ගහන්න නායකයෝ උනේ නැහැ. පහුගිය ආර්ථිකයේ දුර්වලකම් කිය ඉඳලා වැඩක් නැහැ. ජනතාව බාර දීලා තියෙන්නේ අවුරුදු 5ක් කොතරම්ද?
அமெரிக்கானு டொலரேட்ட சாப்பேக்ஷவ ருப்பியல அவப்பிரமானே வீமகேத்துபேன் வாகன விலகனன் இகலதமிமட்டு வாகன ஆனாயினகார்வான் தீரனே கரத்திவனவா. ஏயானுவு ஆனாயினிக்கு மோட்டராத்தேகமில் சேட்ட பாகின் இகலையானுவேத்திபவாய் வாகன ஆனாயினகார்வான்கே சங்கமே பவசான்னே. பசுகிய சதியே சிட்ட ருப்பியல திகின் திகட்டம அவப்பிரமானிய வீமஹேத்துவென் ஈ தினேவன விட அமெரிக்கானு டொலரேக்கட கேவியயுத்து முதல ருப்பியல் எக்கசிய ஹத்தேவை சதஹட்ட பஹக் லெச தேக்வுனா. மெலச ருப்பியல தினேன் தின அவப்பிரமானிய வீமஹேத்துவென் வாகன ஆனாயன கருவன் சந்தான் கரன்னே இதிரேதி வாகன மிலகன நிகல தமீமட சிதுவன பவாய். அமெரிக்கானு டொலரே இகலயாமத் சமகம எயி பிரதிபலயக் ஹெட்டியட ஏட சமகாமீவ வாகன மிலது இகல கோஸ் தியனவா. யம்தாக் துருட வாகன கென்மீம பாலனே கர கெனீமே அதாசி ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා වාහන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100%ක් මුදල් යෙදවීම අනිවාර්ය කළා. මේ අවස්ථාවේදී ගත්තු කාලෝචිත ක්‍රියාමාර්ගයක් හැටියට එමා දකිනවා. ඇමරිකානු ඩොලරයේ අද පවතින තත්ත්වය අනුව අලුත්ින් ආනයනය වන වාහනවල මිල 105%කින් පමණ ඉහළ යනවා. වාහනයක් මිලදී ගැනීමේ අදහසින් කවුරු හෝ ඉන්නවා නම් රට තුළ දැනට පවතින තොගවලින් පැරණි මිලටම වාහනයක් ගැනීමේ අවකාශය තිබෙන බව මතක් කර සිටිනවා. එනුව මෙම වසරේ මෙලෙස ආනයනික වාහන මිල ගණන් ඉහළ යන දෙවන අවස්ථාව මේ වන අතර පසුගිය මාස කිහිපයකට පෙර එන්ජින් ධාරිතාව 18 අඩු ආනයනික දෙමුහුන් මෝටර් රථයක බදු මිල රුපියල් 4,25,000කින් සහ ආනයනික පෙට්‍රල් මෝටර් රථයක බදු මිල 3,45,000කින් ඉහළ යනු ලැබුවා. ஆர்த்திகய பிலிபந்த நிசி கலமனாகரணியாக நுமித்தி வீமகேட்டுபேன் ருப்பியல அவப்பிரமானே வியதிபவு மகாச்சாரிய ஜிஎல் பீரிஸ் மகதாம் பவசனவா. රුපියලේ අගය මේ වන විට 170 දක්වා නැගලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් ඇයි උදා වෙන්නේ මේ? මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ ආර්ථිකය පිළිබඳ කිසිම කලමනාකරණයක් නැති නිසා. මේ විදිහට රුපියල අවප්‍රමාණය වීම නිසා ජීවන රියදම දරා ගන්න බැරි මට්ටමකට දැනටමත් ගිහිල්ලා තියෙනවා. ඒක දිනෙන් දින නරක අතට හැරෙනවා. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදන කිසිේ ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි හැමදේම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරට ආනයනය කරේ. පොඩි අනුපාතය ඉහළ යනවා කියන්නේ කර්මාන්ත බිම වැටෙනවා, ආයෝජන කරන්න බෑ. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විමල් වීරවංශ මහතා සහ ප්‍රසන්න රවි සති දෙකක් සහ සති හතරක් බැගින් පාර්ලිමේන්තුව තහනම් කරලා තියෙනවා. මේ සියල්ලක්ම වෙන්නේ විරුද්ධ පක්ෂයට නිසි තැන නොදෙන නිසා පාර්ලිමේන්තුව තුළ. ඒ කියන්නේ විවාදවලදී අවශ්‍ය කාල ප්‍රමාණයක් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට ලැබෙන්නේ නැහැ. රටේ තිබෙන ජනමතයයි පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පිළිබිඹු වන මතයයි අතර ආසයි පොළොවයි වගේ වෙනසක්. දැන් කෙටි විරාමයක්. අද වන විට නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාවනිල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොලිස් පොත්ව අභිනය රකින්න නැද්ද කියන ප්‍රතිවාද තියෙනවා. මේ රටේ පොලිස් කොමිසමක් තියෙනවා. මට අයිතියක් නැහැ එක එක්කෙනාගේ නිලධාරීලාගේ විනය ගැන කතා කරන්න. පොලිස් කොමිසමක් තියෙන ඒදියා බලන්න. අද අපි මේ රටේ නීතිය සමාන කරලා තියෙනවා. මේ දවස්වල ලොක්කෝ හිරේ ගියේ නැහැ. ලොකු නිලධාරින්න හිරේ ගියේ නැහැ. දැන් අද කවුරු වුණත් කමක් නැහැ. Taman වරදක් කරලා තියෙනවා නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන අපි ඒකට අත ගහන්නෙත් නැහැ. යම් කිසි හේතුවක් උඩ නිලධාරියෙක්ගේ විනයක් එහෙම නැත්නම් දූෂණ චෝදනාවක් තියෙනවා නම් ඒකට අදාළ ආයතන තියෙනවා. ඒකට ක්‍රියාමාර්ග ගන්න. ඒක දේශපාලඥයෙක් ගන්න තීරණයක් නෙවෙයි. පහුගිය කාලේ වගේ. පහුගිය කාලේ පාසල්වල ඉන්න ගුරුවරුන්ට සිද්ධ වුණා ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වඳින්න. ඔය කාලේ දැන් ඉවරයි. ඔව් දැන් පොලිස් කොමිසම කියන එකකට අයිති නැහැ කියලා. පොලිස් කොමිසමට අයිතියක් නැත්නම් ඒ විෂය භාර ඇමතිවරයා හෝ ඒ අදාළ ශාස්ත්‍රීය ප්‍රධානියා ඒකට අවශ්‍ය කටයුතු කරයි. අපේ පක්ෂයෙන් ගන්න ඕන තීරණයක් නෙවෙයි ඒක ආණ්ඩුවේ ඒ අදාළ අමාත්‍යංශයේ ගන්න ඕන තීරණයක්. ඒගොල්ලෝ සුදුසු තීරණයක් ගනි. රටේ සෑම පුරවැසියෙකුට මෙන්ම පොලිස්පතිවරයාටද නීතිය සමාන විය යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඔබතුමා ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? දැන්ට මම කියපු දේ අනුව මම විවේචනය ලක් වෙන සමහර තැන්වල මම කියන්නේ පොලිස්පතිතුමාටත් තියෙන එකම නීතියනේ රටේ. සාමාන්‍ය වැසියෙක් වරදක් කරා නම් පරීක්ෂණයක් පවත්වනවා වගේ පොලිස්පතිතුමා වරදක් කරාද නැද්ද කියලා පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. නැතුව එකපාරටම පොලිස්පතිතුමා එල්ලන්න හදලා හරියන්නේ නැහැ. සාමාන්‍ය පරීක්ෂණයක් කරලා නීතිය අනුකූලව වැරදි කරලා නම් අදාළ පීවර ගන්න වෙනවා. ඒතුමාට විරුද්ධව ඒව නිවැරදි කරන්න වෙනවා. වැරදි කළා නැත්නම් එතුමාට මඩ ගහන එක නවත්තන්න වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.